അമ്മായി താത്തായി මම අතීතයට ඔබව අරන් ගියොත් අතීතයේ ඇගව නැතර වෙන්නේ ධම්මිගේ සුවඳ ළඟ. ඊට පස්සේ තරමක් දුරට මෙහාට ඇවිල්ලා එතුමිය ගැන වෙනත් විදිහකට අර්ථකථනය කෙරුවොත් මට එතුමියව හමු වෙනවා අඹයාලෝ කතාවේ අම්මා හැටියට. ඒ කතාවේදී වුණත් එතුමිය අනිත් අය නපුර වුණත් හරි අඩුවෙන් තමයි නපුරුකම් පෙන්නුවේ චරිතය තුළ වුණත්. ඇය නමින් අනුලා කරුණා තිලක අද දවසේ ඒ උත්තම චරිතය අපේ අම්මයි තාත්තයි වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇයගෙන් අතීතය විමසන්නට හිතුවා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ඉතින් මම යනවා ඔබත් එක්ක පුංචිම පුංචි කාලෙට. පුංචි අනුලා අම්මයි තාත්තයි ගාව හැදුණු වැඩුණු විදිහ ටිකක් මතක් කළොත්. මට ඉස්සෙල්ලම හිටිය අක්කා. මං තමයි අපේ පවුල් දෙවෙනියා. මගේ අම්මා සෝමාවති ජී ගුණවර්ධන, මගේ තාත්තා තෝමස් කරුණාතිලක. ඉතින් මට ඇත්තටම ඔය පුංචිම පුංචි කාලෙ ඉතර පොඩි කාලකින් කාටවත් මතක නෑනේ. මට සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර වගේ කාලේ. ඒ කාලේ විතරක් සුට්ටක් දන්නවා. කියන්නද මම? අනේ කියන්නකෝ. මං පුංචි කාලේ, ඊට පස්සේ මට අවුරුදු 3ක් වගේ මතකයි මගේ ළඟ හම්බෙච්ච නංගිව. එයා දයා කරුණාතිලක. එයා හම්බ වෙනවා මට මතකයි. අපි ඔක්කොම වගේ මමයි නංගි අපි දෙන්නම හම්බුනේ අපේ ගෙදර. මගේ අක්කා විතරයි මාතර හම්බෙලා තියෙන්නේ. ඉතින් මට මතකේනම් මගේ නංගිව හම්බ වෙන ඒ දවස මට මතකයි. එතකොට මට ඇවිල්ලා කියනවා මතකයි මට චූටි නංගි එක හම්බුණා කියලා, ලස්සන සුදු නංගි. ඒක මට ඉතින් තමයි මගේ මතකේ එන්නේ. ඊට පස්සේ මට තව මතක තියෙනවා මගේ අම්මා හරියට කවි පොත් කියවනවා, මගේ තාත්තා කවි පොත් අම්මට ගෙනලා දෙනවා කියවන්න. ඉතින් මට මතකයි අම්මා සාම ජාතකය කියනවා මට මතකයි. ඒ සාම කුමාරේ අම්මට තාත්තට සැලකෙන හැටි කියපේ. ඒක මට මතකයි. නංගියව නළුපේ හැටි මතකයි මට. අන්තික අම්මා රුක්මණී දේවි මහත්මියගේ සින්දු. ඒ සින්දු අහනවා මං ආසේ. අපේ ගෙදර රේඩියෝ එකක් තිබ්බේ නෑ ඒ කාලේ. අපේ ගෙදර අහ පැත්තේ රේඩියෝ එකක් තිබ්බා. ඒ ගෙදර ඒ මාමයි නැන්දයි පූරේ උස රේඩියෝ එකක් තිබ්බා. මට මතකයි මම එතන අහනවා ඒ ගෙදර ඉඳන් රේඩියෝ එක අහනවා මතකයි. තාත්ත තමයි මාව කන්දිල නාවන්නේ. මට හොඳට මම දිග කොණ්ඩයක් තිබ්බා. පුංචි කාලේ ඉඳන්ම දිග කොණ්ඩයක් තිබ්බා. හොඳට සබන් ගාලා කරලා තාත්ත නාවලා ඊට පස්සේ තෙල් ගාලා ඔලියේ තඩි දමකුන්ට ඉන්නවා කියලා ඒවත් බලලා කොණ්ඩ පීරලා කොණ්ඩ දෙකක් ගැට ගහනවා දෙපැත්තේ. ඒක මට මතකයි. අම්මගේ ලස්සනයි තාත්තගේ කරුණාවන්තකමයි අරගෙන මේ මුළු ලංකාවම නලවන්න ඉපදුණු මේ සුන්දර කාන්තා චරිතය කාලයත් එක්ක ටික ටික උස්මහත් වෙද්දී අම්මගෙන් තාත්තගෙන් ලැබුණු ගුරුහරුකම් එහෙම කුයි වගේවද? ඇත්තටම අම්මත් අපි වෙනුවෙන් හරියට සෑහෙන්න අම්ම කෙනෙක්ගේ දන්නවනේ අම්මලාට වැඩ වැඩි. දැන් ඉන්න අම්මලා වගේ නෙමෙයි. අපේ අම්මලා උදේ ඉඳන් නැගිට වෙලේ ඉඳන් රෑ වෙනකම් වැඩනේ. දරුව බලාගන්නේ වයි ඒ ඔක්කොම තනියෙන් කරන්නේ. ඉතින් මට මගේ අම්මා හුවා මේ මහන්සි වුණා අපි වෙනුවෙන්. මගේ තාත්තාට වැල්ලවත්ත තිබුණා කඩයක්. මේ ඒ කඩේ තමයි මගේ තාත්තා මේ වෙල්දම් කරේ. ඉතින් අම්මා දවල්ට කෑම ටික හදාගෙන තාත්තට කෑම ගෙනියනවා. හරි මේ හරිම පුංචි හොඳ පවුලක්. මගේ පවුල මගේ තාත්තයි අම්මයි හරි සන්තෝෂෙන් හිටියා. මගේ අම්මා මගේ තාත්තට හොඳට සැලකුවා. කියන්නේ සමුගි සම්පූර්ෂයට හොඳටම සලපු එක්කනේ. මොකද මතකයි අම්මා කණ්ඩ ඉස්සෙල්ලා අපි ඔක්කොටම දෙන්න ඉස්සෙල්ලා තාත්තයි කෑම ටික මේ පිඟානකට දාලා අරන් තියෙනවා. වතුර කෝප්පෙකුත් තියෙනවා. මට ඒක හොඳට මතකයි. අපිත් මට හිතන්නේ අපිටත් ඒ ආදර්ශ තියෙනවා. දැන් නෑ, දැන් සමහර කට්ටියට ඒ අදර්ශ නෑ. බට්ටික බෙදලා දුන්නත් වතුර ටිකක් තියන්නේ සමහර කට්ටිය. එහෙම නෑ, මගේ අම්මා තාත්තා අම්මා දීපු ඒ දාර්ශය අද කියන මගේ මහත්තයා ඉන්නකම් මට තිබ්බා. දැන් මට දරුව වෙනම මම ඒක කරනවා. තාත්තා ගොඩක්ම මගේ පස්සෙන් ගිය එක්කෙනෙක් තමයි. මම ඉස්කෝලේ යනකොටත් තාත්තා මම ඉස්කෝලේ ඇරලා එන වෙලාවටත් මාව බලාගත්තා. මට හොඳට මතකයි
පුංචි කාලේ මං ගොඩාක් අසිරිපෙල හිටියාම මේ මට හොඳට මතකයි කවුද කිව්ව බාව අරන් මේ යන්න කියලා තැන් තැන් වල මේ විහාරවල වලට ওই වටේ මට ඉතින් මගේ තාත්තා මාවත් අරන් මුල් ලංකාවටේම ගියාම රංගනඩපුරේ ගියා මතකයි තාත්තා මාව අල්ලගෙන නූර ගියා මතකයි දල්ලා මාලිගාවට තාත්තා එක්කන් ගියා ඌ ගිගෙනිච්චේ ඒ කියන්නේ මං ගොඩාක් අසිරිපෙලා තියෙනවා ඒ කියන්නේ තාත්තා මගේ පස්සෙන්මයි මං හිතන්නේ හිටියේ මම ඇඩ් කරන්න පටන් ගත්තනේ. ඉතින් මම විවාහ වෙනකම් වගේ තාත්තා මගේ ළඟින් හිටියා. ඊට පස්සේ මම දයරණවීර මහත්මයාව විවාහ කරගත්තා. දැන් මම ඉන්නේ තේ මහත්මයාගේ මහගෙදර. මම දැන් මා අතර ඉන්නේ. උසර පුතාල දෙන්නෙක් හම්බුණා මට. ටුකු පුතා උසඳ පුඩි එක්ක නැබින්නද. දෙන්න ඉතින් හොඳට ඉගෙන ගත්තා. දැන් ලොකු එක්කෙනා ලංකාවේ නෑ. එයා කසාද බැඳලා දැන් ඉන්නවා මට මුණුබුරු මිනිබිරිය 3 දෙනෙක් ඉන්නවා පොඩි එක්කෙනෙක් ඉන්නවා මෙහෙ විවාහ වෙලා මේ ගෙදර ඉතින් අපි ඉතින් සන්තෝෂෙන් ඉන්නවා හරිම අපූර්ව කතා බහක් නිමා කරන්නට ටික ටික කාලය ලං වුණත් මට තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා ඒ ප්‍රශ්නය සමහර විට අසාධාරණයි කියලා කෙනෙක් කියයි ඒත් ඔබෙන් නම් ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ අනුලා කරුණාතිලක අනුලා කරුණාතිලක මහත්මිය අම්මා කෙනෙක් දැන් අත්තම්මා කෙනෙක් මට කියනවාද මේ දරුවන්ටයි මුණුබුරන්ටයි තියෙන සෙනෙහසේ කිසියම් වෙනසක් තියෙනවද කියලා එහෙමම වෙනසක් නැහැ කිව්ද මෙහෙමයි දරුවෝ හැම තිස්සෙම ළඟ හිටියනේ ඉතින් අතපත ගන්න මේ ලොකු වෙනකන් හිටියනේ දැන් ඉතින් මගේ මුණුබුරු මිනිබිරි ඔක්කොම ඉන්නේ පිටරටනේ ඉතින් ලුකයි ඒකට බලන්නේතු ඒ කියන්නේ දරුවන්ගේ සෙනෙහස වගේම මුණුබුරු මිනිබිරියන්ගේ සෙනෙහසත් අම්මෙක් හැටියට අත්තම්මෙක් හැටියට දැනෙන බවයි ඒ ආදරණීය කතාවට පස්සේ ඩිංගක් විතර සංවේදී වුණු ඔබතුමියගෙන් මම අවසාන වතාවට අහන්නම් අම්මයි තාත්තයි දුන්නු ආදරය ගැන වර්තමානයේ ඉඳන් හිතනකොට කෙටියෙන්ම කිව්වොත් මොනවද කියන්න තියෙන්නේ අම්මව ගැන කිව්වොත් අම්මා මේ අපිට අවශ්‍ය හැම දෙම දුන්නා මට හොඳට මතකයි ඒක තාත්තා අපි ආරක්ෂාව ආරක්ෂා කෙරුවා ඒ වගේම ඇතර මට උයන්න හරි මේ ඉගැන්නේ මගේ තාත්තා මට මතකයි මට අවුරුදු 12 වගේ වෙන කාලේදී මගේ තාත්තා ළඟ ඉඳගෙන 3-5 දාන හැටිත් ඒ ඔක්කොම උයන වෙලාවට දැරටත් මතක් වෙනවා තාත්තව අම්මත් ඒ වගේම තමයි ඉතින් මෙහෙමයි කාටත් කරදරයක් වෙන්නේ නැති ජීවිතේ ගෙනියන්න උගන්ලා දෙනවා අනිත් එක අනිත් අයට ගෞරවය කරන්න ඒගොල්ලන්ගේ ආදරේ ලැබෙන හැටි උගන්ලා තියෙනවා ඉතින් අපිත් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේම තමයි ඉතින් ඒ දේ මට මං හිතන්නේ මට සෑහෙන ගෞරවය ආදරේ ලැබිලා තියෙන ඕගොල්ලොත් එහෙමයිනේ ඕ ගොඩක් ඇත්තටම ඔව් ඔබතුමියට ගොඩක් ආදරය කරනවා අපේ කණ්ඩායම net fm පිරිවර ඒ වගේම රටම ආදරය කරනවා ඔබතුමිය අතීතයේ ඉඳන් වර්තමානයේ මේ මොහොත වෙනතුරුම අපි හරි ලස්සනට දකිනවා ඒ ඔබේ තියෙන ආදරණීය බව නිසාම වෙන්නේ නැති අකමැති තමයි ගත වෙලා යන කාලයත් එක්ක තරහ වෙලා හරි අපේ කතාවට නැවතීමේ තිත තියන්නත් ඕනේනේ බොහොම ස්තුතියි ටින්ගා කතා කරන අම්මා තාත්තා ගැන ඕනම් මිනිත්තු 10ක් නෙමෙයි මුළු දවසක්ම කතා කරන්න පුළුවන් මතක් කර කර අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියතිය අපි හැදුනේ අම්මගේ තාත්තගේ ආරක්ෂාවේ මැද ඉන්න හැදෙන කට්ටියක් කියන්න තියෙන්නේ ගමුන්ට වැඩි මල් හරි බාලා හරි කමක් නැහැ ඒ සියලු දෙනාටම තමන්ගේ ආදරේ ගෞරවේ ආදරෙන් කතා බහ කරන්න බලන්න ඕනේ ඒක තමයි මගේ මට කියන්න තියෙන්නේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ විශ්වයට පවා ඒ රත්තරන් අම්මයි තාත්තයි නිසා අපේ පුංචි ලංකාවට දායාදුණු ආදරණීය සුන්දර තාරකාවිය අනුලා කරුණාතිලක මහත්මිය නිදුක් නිරෝගී සුවයම වේවා සනසිල්ලක්ම වේවා නැවත දවසක net පිරිවර ඔබට අමතන්නම් ආදරෙන් මේ වගේම බොහොම ස්තුතියි බොහොම ස්තුතියි